පාසල් දරුවන්ගේ ඉගෙනීමට අවධානය යොමු වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ ඇස් පෙනීම අඩුවීම කන් ඇසීම අඩුවීම. ඒ අයට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක මෙහෙම දරුවන්ගේ කන් ඇසීම ඇස් පෙනීම දෙකම පරීක්ෂා කරන්න වෙනවා. ඒ වගේම මේ අය අනිත් දරුවන්ට කරදර කරන්නත් ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලන්ට පාඩම් වැඩ හරියට ඇහෙන්නේ නැති නිසා දඟ වැඩි වෙන්නත් පුළුවන්. නිවසේදී නම් රූපවාහිනී ශබ්දය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ශබ්ද වලට ප්‍රතිචාර දක්වන අඩුයි. ඒ වගේම ගුරුවරයා දෙන වැඩ හරියට කරන්න නැති නිසා ඉගෙනීමත් දුර්වල වෙන්න පුළුවන්. දැන් මේකට ප්‍රධාන හේතුවක් විදිහට අනේ කලාඳුරු වැටීමත් බලපානවා ගොඩක් දරුවන්ගේ. කලාඳුරු නෙවෙයි නම් ගොඩක් වෙලාවට මැද කණේ සෙම තමයි මේකට හේතුව. මොකද කුඩා දරුවන්ගේ මැද කණේ සෙම ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. මොකද ඒ අයගේ මැද කණේ පීඩනය සමකරන්න තියෙනවා අපිට දෘෂ්ටි කියනාලය කියලා. ඔහු ඉඳලා රට ගමන් කරනවා. පොඩි අයගේ මේක හරියටම වැඩ කරන්නේ නැහැ වැඩි කියන්නේ වගේ. ඒ වගේම එයාගේ දෘෂ්ටි කියනාලයට බාධා ඇති කරන නාසයේ ඇලිනොයිඩ් කියලා මස් දැල්ලකුත් තියෙනවා. එතකොට දැන් මේ වගේ දරුවෙක් අහම අපි ඉස්සෙල්ලාම ශ්‍රවණය පරීක්ෂා කරලා ඉතිහාසයේදී දෙවෝපියන් කියනවා නම් මාස 3කට අඩු කාලයක් මේ ප්‍රශ්නේ තිබ්බේ කියලා අපිට පුළුවනි දරුවාව වැඩි අධීක්ෂණයක් යොදලා ඉගැන්වීමේ කටයුතු කරන්න ඉදිරි පෙළක වාඩි කරන්න. ඒ වගේම එක හොඳ වෙන්නේ නැත්තම් මාස 3ක් ඇතුළත අපිට සිද්ධ වෙනවා මේ සෙම ඉවත් කරන්න. ශල්‍ය කර්මයකින් සෙම ඉවත් කරන්න පුළුවන් කම්බලේ තුනෙන් ඉතා සුළු සත්කමකින්. ඒ වගේම ඇලිනොයිඩ් මස් දැල්ල තියෙනවා නම් ඒකත් මේ සත්කමේදීම ඉවත් කරන්න පුළුවනි. මේ තත්ත්වේ නැවත නැවත ඇතිවෙන්නේ ප්‍රවණතාවයකුත් තියෙනවා. එහෙම දරුවාම ටිකක් වැඩිහිටියයි සෙම වෙනකම්ම ඌර කන්නාසේ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණයේ යර්ථේ පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා.